අයිබෝන් ළමයි ඉකොනම ඕකේ ආර්ථික විද්‍යා පන්තියට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ 2021 පේපර් එක සම්බන්ධව. ඉතින් මම ඒකේ සෙකන්ඩ් පාර්ට් එක තමයි මුලින්ම සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. මම මුලින්ම ප්‍රශ්න කිහිපයක් තෝරගෙන අනුපිනි වලට නෙමෙයි මම ප්‍රශ්න කිහිපයක් තමයි අද ඔයාලට කියලා දෙන්නේ. ඒකිනුත් මුලින්ම අපි බලමු අද පළවෙනි ඒකකයේ විදිහට මෙන්න මේ කියන මේ තුන්වෙනි ප්‍රශ්නය. මොකද මම මේ තුන්වෙනි ප්‍රශ්නය කතා කරන්නේ මේකෙදී ගොඩක් ආඩ ප්‍රශ්නයක් තිබුණා ලකුණු දීමේදී මොන ක්‍රමයටද ලකුණු දෙන්නේ කියලා ඔයාලා දන්නවා මේ කතා කරන ප්‍රශ්න ගැන. ඉතින් 2021 කියලා ළමයින්ටත් මේක වැදගත් වෙයි. මොකද ඔයාලා ගෙදරට වෙලා දැන් කල්පනා කරනවා ඇති අපිට මොනව වෙයිද මේ පාර කියලා විද ප්‍රශ්න තියෙන නිසා 2022 අයටත් ඉදිරියටත් ඕන වෙයි. එහෙනම් අපි බලමු 2021 එළවලු පේපරේ කොහොමද මෙන්න මේ කියන තුන්වෙනි ප්‍රශ්නය අපි සරලව කිව්වොත් වෙළඳ පොළට රජයේ මැදිහත් වීම කියන පාඩමට අදාළ ප්‍රශ්නේ ලකුණු 20න් 20ම ගන්න කොහොමද ලියන්න ඕන මොනවාද බලාපොරොත්තු වෙලා තියෙන උත්තර ඒ වගේම මොනවාද අලුත් ඒ ප්‍රශ්නට අදාළ අප්ඩේට් කියලා. ඉතින් ගොඩක් අය අහනවා පන්ති තියෙන්නේ කොහෙද කියලා අහලා තියෙන. ඉතින් අම්බලන්ගොඩ ඇල්පිටිය එතකොට මතුගම හොරණ මේ වගේ තැන්වල ක්ලාස් තියෙනවා ළමයි දන්නවා ඇති. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් දිගටම කරන් යනවා ඔයාලගේ 23 අයටත් 2024 අයටත් 22 ඔක්කොටම පන්ති කරන් යනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන 2022 ළමයින්ට ස්පීඩ් රිවිෂන් එක පටන් ගන්න තියෙනවා. ඒකට දෙවෙනි පාර කරනටත් සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් ළමයින්ටත් එකතු වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම විභාග ඉවරන කම්ම ඔන්ලයින් ක්ලාස් ඒ වගේම পেපර් ක්ලාස් වලට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා 2023 අයටත් පුළුවන්. හොඳයි. ළමයිගේ පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ පාරිභෝගික අතිරික්තය හා නිෂ්පාදන අතිරික්තය කියන එක නිර්වචනය කරන්න. ඒක වෙනස. ඒතර නිර්වචනය අහලා තියෙන ලකුණු 4ක්. ඉතින් පාරිභෝගික අතිරික්තය මම ඔයාලට පොඩ්ඩක් රූපයක ඇඳලා පෙන්වුවා තින් ඔයාලා දන්නවා හැමෝම. මම කියන්නත් කලින් මොකද්ද මේ පාරිභෝගික අතිරික්තය කියන්නේ කියලා. හැබැයි මෙතනදි පොඩි වෙනස් උත්තර කීපයකුත් බලාපොරොත්තු වෙන මෙන්න PQ බිඳුව මෙතන තියෙනවාමයි ඉල්ලුම් වක්‍රය ඩිමාන්ඩ් කර්ව් එක. ඉතින් මෙන්න මේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ මොකක්ද? ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ ආ පදානෝන ඉල්ලුම තමයි පෙන්වන්නේ නේ විවිධ මිල ගණන් යටතේ මිල දී ගන්න කැමැති හැකියාව ඇති සල්සුම් කොට තියෙන බාණ්ඩ හෝ සේවා ප්‍රමාණය. ඉතින් අපි කිව්ව දේ ළමයි හිතන්නකෝ ඒ මිනිස්සේ නිකන් මං කියන්නේ Q කියලා Q2 ප්‍රමාණය ගන්නවා කියලා. Q2 ගන්නවා නම් එයා ගෙවන්න කැමැති මිල තමයි මේ තියෙන එකෙන් එයාට හම්බෙන ආන්තික ප්‍රතිලාභ ප්‍රමාණය. ආන්තික ප්‍රතිලාභ ප්‍රමාණය හරි මිකොත් ඒ කියන්නේ එයා ගෙවන්න කැමැති මිල. ගෙවන්න කැමැති මිල ඈ ගෙවන මිල වෙනස් වෙන්න පුළුවන්. එතන මම මෙතන නිකන් Q3 වගේ එකක් ගත්තොත් නා මේ තියෙන Q3 වලට යා ගෙවන්න කැමැති මිල නැත්නම් යාට ලැබෙන ආන්තික ප්‍රතිලාභ. ඉතින් මොකක්ද මේ පාරිභෝගික අතිරික්තය කියන්නේ? පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකය ගෙවන්න කැමැති මිලයි එතකොට යා ගෙවන මිලයි. එහෙම නැත්නම් අපි කියන්නේ වෙළඳ පොළ මිලයි. අතර වෙනස. අතර වෙනස තමයි අපි පාරිභෝගික අතිරික්තයක් කියලා නිර්වචනය කරන්නේ. ඉතින් අපි මෙහෙම හිතමුකෝ මෙන්න ඉල්ලුම් වක්‍රය තියෙනවා. එතකොට මෙන්න සපයුම් වක්‍රය තියෙනවා. දැන් ඔයාලා හැමෝම දන්නවා වෙළඳ පොළේ භාණ්ඩය අරගන්නේ වෙළඳ පොළ මිල කියන්නේ සමතුලිත මිලනේ. එහෙනම් මෙන්න සමතුලිත මිල. හරි. එතන මං යාව P2 කියලා හැඳින්නුවොත් ප්‍රමාණය මං Q2 කියලා අරගන්නවා. දැන් බලන්න ළමයි මෙන්න මෙතන තියෙන පළවෙනි ඒකකයේ අපි හිතුවොත් එහෙම හිතන්නකෝ. එතන මෙහෙම යනකොට උඩට මේ තමයි එයා ගෙවන වෙළඳ පොළේ මිල. හැබැයි මෙන්න ඒකෙන් එයාට ලැබෙන ආන්තික ප්‍රතිලාභය. ඒතරාට පේනවා ගෙවන මිලට වඩා ආන්තික ප්‍රතිලාභ වැඩි. ගෙවන මිලට වඩා ආන්තික ප්‍රතිලාභ වැඩි. ඒ අනුව අන්න එයාට එතන අතිරික්තයක් ජනිත වෙනවා. හැබැයි ඉතින් ඔයා දන්නවා කුටුම්බයක් වුණත් බාණ්ඩ ගන්න එකක් නෙමෙයිනේ. බාණ්ඩ කිහිපයක් ගන්න පුළුවන්. මේ අපේ උදාහරණ හැටනම් Q2 දක්වා ආරම්භ තියෙනවා. එහෙනම් Q2 අතර දැන් මෙන්න මේ හරියට ඒකක පහු කරන්න යනෝ ඇත්තේ. ඒ ඒකක වලදී ආ මෙන්න වෙළඳ පොළ මිල මෙන්න යා ගෙවන්න කැමති මිල. ගෙවන්න කැමති මිල තමයි ඉල්ලුමක් පෙන්වන්නේ ආන්තික ප්‍රතිලාභ. මෙන්න ගෙවන මිල මෙන්න ප්‍රතිලාභ. මෙන්න ගෙවන මිල මෙන්න ප්‍රතිලාභ. ඒතර වඩ පේනවා මේ වගේ ඒකක ගොඩකට එයා ගෙවන්න කැමති මිලයි ඒ කියන්නේ ගෙවන මිලයි ගෙවන්න කැමති මිල අතර වෙනසක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඉල්ලුම් වක්‍රයෙන් පෙන්වන්නේ ආන්තික ප්‍රතිලාභයවත් එයා ගෙවන්න කැමති මිල. මෙන්න මිල රේඛාව වෙළඳ පොළ මිලෙන් පෙන්වන්නේ එයා ගෙවන මිල. මෙතෙන් දාන්නේ වෙනසක් නැහැ. ඒතර අතිරික්තයක් නැහැ. ඉතින් මෙන්න මේ තියෙන සියල්ල එකට එකතු කරාට පස්සේ ඔයාලා ලැබෙනවා පාරිභෝගික අතිරික්තය. එහෙනම් ඔයාගේ පිළිතුර වන්නේ පාරිභෝගික අතිරික්තය කියන්නේ මුල්ම නිර්වචන වලියලා තියෙන්න ඕන පාරිභෝගිකයා ගෙවන්න කැමති මිල. ඒ කියන්නේ ආන්තික ප්‍රතිලාභ. සමහරක් අය මේක පිළිගන්න පුළුවන් ගෙවන්න කැමති උපරිම මිල කිව්වත් වැරද්දක් නැහැ.
සහ ගෙවන මිල නැත්නම් වෙළඳපොලේ තියෙන මිල වෙළඳපොල මිල අතර වෙනස තමා පාරිභෝග අතිරික්තය කියන්නේ ඒ වෙනසවල් සියල්ල එකට එකතු කරාට පස්සේ ඔයාලට ලබා ගන්න පුළුවන් පාරිභෝගික අතිරික්තය ගෙවන්න කැමති උපරිම මිලයි ගෙවන මිල අතර වෙනස ඒකකයක් ඒකකයක් පාසා ගණනය කරාට පස්සේ ලැබෙන අගය ඔක්කොම එකට එකතු කරන්න එතකොට ඒ කුටුම්බයක් බාණ්ඩ ගත්තොත්නේ එතන මොකද්ද වෙළඳපොළ පාරිභෝග අතිරික්තය මෙතනදී ඒ නිර්වචනයත් බලාපොරොත්තු වෙලා තියෙනවා ඉතින් වෙළඳපොළ පාරිභෝග අතිරික්තය කියන්නේ මෙන්න මේ වගේ තියෙන කුටුම්බ පාරිභෝග අතිරික්ත සියල්ල එකට එකතු කරාට පස්සේ ලැබෙන අගයයි එහෙනම් ඔන්න පාරිභෝග අතිරික්තය ඒ වගේම ඔයා මතකයතෝ සඳහන් කරලා තියන්න ඕන පාරිභෝග අතිරික්තය පෙන්눔 කරන්නේ ඉල්ලුම් වක්‍රයෙන් ඇතුළත සහ මෙන්න මේ කියන වෙළඳපොළ මිල රේඛාවෙන් උඩ කියලාත් ඔන්න නම් පාරිභෝග අතිරික්තය කියන එක හරි ඊට පස්සේ අපි බලමු නිෂ්පාදන අතිරික්තය නිෂ්පාදන අතිරික්තයේදී අපි බලන්නේ ළමයි මෙයාගේ ආන්තික පිරිවැයනේ ඉතින් අපි යනවා මෙන්න මේ විදියට මම මේ වගේ මේකක එක කියන එක නිකන් ගන්න. එතන උත් යනකොට ආ මේ තියෙන ආන්තික පිරිවැය මේ පිරිවැය පාඩමේදී මේක දන්නවා. විශේෂයෙන් 2022 ළමයිනුත් දැන් දන්නවා. මෙන්න ආන්තික පිරිවැය. හැබැයි මෙන්න යාට හම්බ වෙච්ච මිල මිල පී දෙකයි. ආන්තික පිරිවැය අඩු ගන්න. එයාට වාසි අතිරික්තයක් තියෙනවා. ඉතින් මේ හැමතැනකම අන්නේ වගේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ආන්තික පිරිවැයයි එයාට ලැබෙන මිල අතර වෙනසක් තියෙනවා. ඔන්න ඔය වෙනසල තමයි අපි නිෂ්පාදන අතිරික්තය කියන්නේ. ඉතින් ඒ කියන ලැබෙන මිලයි මේ කියන ආන්තික පිරිවැයයි අතර වෙනස සමරක ආවමස අපි මිල කියලා දාන වැරද්දක් නැහැ. අතර වෙනස ඒකකයක් ඒකකයක් පාසා ගණන් කරාම ලැබෙන අගය තමයි නිෂ්පාදන අතිරික්තය කියන්නේ. ඉතින් එතනදිත් යාලා විවිධ ඒකක ප්‍රමාණයන් සපයනවා. එහෙනම් ඒ ඒකක සියල්ලට අදාළවම අපි මේකෙදි ගණනය කිරීමක් කරන්න ඕන නිෂ්පාදන අතිරික්තය. එතකොට ඒ එකම සරහන් කළ තියෙන්න ඕන පුතේ වෙළඳපොළ නිෂ්පාදන අතිරික්තයේ සම්බන්ධවත් වෙළඳපොළ නිෂ්පාදන අතිරික්තයක් සකස් වෙන්නේ මේ කියන කුටුම්බ නැත්නම් ආයතනවල සියලුම නිෂ්පාදන අතිරික්ත එකට එකතු වෙලා එහෙනම් මෙන්න මේ කොටසින් වාට කියන්න පුළුවන් නිෂ්පාදන අතිරික්තය පෙන්නනවා මෙතනදී ඒ පිළිතුර වගේම තවත් පිළිතුරක් බලා කියන්නේ විකල්ප පිළිතුරක් වාර ලබා දෙන්න පුළුවන් ඒ තමයි දාන මෙන්න මේ මුළු කොටුව p වැඩි කිරීම q උනේ p2 වැඩි කිරීම q2 කියන්නේ tr කියන්නේ ඔයා දන්නව ඉතින් tr ගෙන් අපිට අඩු කරන්න පුළුවන් කවුද අනාරි පිරිවැය පාඩම ඉදිරියේ TVC එනම් මුළු අය බාරය තුල ඇති මුළු අය බාරය තුල ඇති විචල්්‍ය පිරිවැය ඉක්මව කොටස කියන එකත් ඔයාට නිෂ්පාදන අතිරික්තය විදිහට පෙන්눔 කරන්න පුළුවන් මාකිණිකේ බලාපොරොත්තු නොවුණත් ඔයාට පුළුවන් ඉතින් පාරිභෝග අතිරික්තය හදන සූත්‍රයත් ලියලා පෙන්නන්න නේද පාරිභෝග අතිරික්තය සමානයි ගෙවන මිල නැත්නම් ඔයාලා කියනවා උපරිම ඉල්ලුම් මිල අඩු කිරීම සමතුලිත මිල निष्पादन अतिरिक्तय මොකද මාකින් එකේ එහෙම තීද නැද්ද කියලා වට හරියටම කියන්න බැරි නිසා මාකින් එක බැලුවට පස්සේ කෙනෙක්ට කියන්න පුළුවන් ආ ඒකේ ලකුණු හම්බුන්නේ නැහැ කියලා. නමුත් අවධානමක් ගන්න එපා අයියා වතින් ඔයා සූත්‍ර දෙකක් ලියන්න රූප සරහනක් දාලා තියන්න. ඉතින් විභාගෙදී ඇත්තටම රූප සරහන් බලාපොරොත්තු වෙලා නැහැ මේ පාර. ඔයා මෙන්න මේ විස්තරේ හරියට ලියලා තියෙනවා වාර ලකුණු 2 2 ලකුණු 4 ලබා ගන්න පුළුවන් සූත්‍ර නැතත් කමක් නැහැ. සඳහන් කරලා තියෙන උන අර මං කිව්වා වගේ නිර්වචන දෙක පාරිභෝග අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තය හොඳයි අනේතර එතන ලකුණු 4යිනේ ඊළඟ ළමයි ඒකේ රෝමිලක්කන් දෙක අහලා තියෙනවා උපරිම මිලක් නිසා සුබසාධනෙ අහිවීමක් හටගන්නේ කොහොමද රූප සරහණකින් පැහැදිලි කරන්න මම මේක ළමයට ගොඩක් පාරවල් කියලා දීලා තියෙනවා මම ආයෙමත් මේක පැහැදිලි කරන්න මුලින්ම ළමයි රූප සරහණකින් පැහැදිලි ගන්න ගොනම රූප සරහණක් අඳින්න ඕන නමුත් ඔයාලට මේකෙදි මාකිණකේ නැතත් ඔයාලට ලියන්න පුළුවන් උපරිම මිල කියන්නේ මොකක්ද උපරිම මිල කියන්නේ රජය විසින් මේ පාරිභෝගිකය වෙනුවෙන් වෙළඳ පොලේ මිලට වඩා පහලින් නියම කරන මිල. එහෙම නැත්නම් රජය නියම කළ මිලට වඩා වැඩියෙන් බාණ්ඩ අලෙවි කරොත් නීති විරෝධීයයි සලකනවා නම් අන්නේ වගේ එකකට අපි කියනවා උපරිම මිල සීමාවක් කියලා. හොඳයි. එහෙනම් මම උපරිම මිල සීමාවක් රූපේ ඇඳලා පෙන්නනවා. මෙන්න මේ විදියට මේ අරින් අපි අරගත්තොත් මෙන්න නිල ප්‍රමාණය බිඳුව මෙන්න ඉල්ලුම් වක්‍රය මම එයා D කියලා දානවා. ඒ වගේම මෙන්න සැපියුම් වක්‍රය මම බිඳුවෙන් පටන් ගන්න එකක් පෙන්නන්නම්.
අන්තික පිරියවක් සැපයීම වක්‍රය මෙන්න වෙළඳපොළේ මිල සමතුලිත මිල P2 ප්‍රමාණය Q2 ඉතින් ඔයාලා දන්නවා කාර්යක්ෂමම ප්‍රමාණය වන්නේ ළමයි කාර්යක්ෂම වන්නේ මෙන්න මේ කියන සමතුලිතයේදී විතරයි කියලා ඔයාලා දන්නවා ඒක ඔයා ඉගෙනගෙන තියෙනවා එහෙනම් කාර්යක්ෂම හොමාරු වේ සිද්ධ වෙන්නේ සමතුලිතයට දැන් මොකද වෙන්නේ උපරිම මිලක් කියලා රජය දානවා වෙළඳපොළේ මිලට වඩා ඔන්න පුතේ පහළින් මිලක් ඔන්න දැම්මා උපරිම මිල හරි දැන් ඒක මම P1 කියලා අඳුනගත්තොත් ඔයාලට පේනවා ඒකට අදාළ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා හරි මං යා Q3 කියලා දාන්නම් හැබැයි පුතේ සැපයුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා Q1 දක්වා දැන් ඔයාලා දාන්න මේකදී අපිට පෙන්වන්න පුළුවන් තවත් නේද කළු කඩ මිලත් එක්ක පෙන්වන්න පුළුවන් Q1 වලින් දැන් උඩට ගිහිල්ලා මං කඩිරකින් මෙහෙම මෙහෙම මෙන්න මේ විදියට මෙතන මං දාන P3 උපරිම කළු කඩ මිල ඉතින් ඔයාලට ඉංග්‍රීසි අකුරු දාන්න පුළුවන් A B C D E F කියලා හොඳයි දැන් ඔයා දන්නවා මේකද ඔයාලට කියන්න පුළුවන් ළමයි ඔන්න අහිමින සුභ සාධනය මොකක්ද මේ අහිමින සුභ සාධනය කියන්නේ අහිමින සුභ සාධනය කියන්නේ සම්පත් බෙදියාමේ ක්‍රියාවලිය හට ගන්න අකාර්යක්ෂමතාවය මේක ඔයාලට හරියට ඉගෙන ගන්න පුළුවන් බාහිරතාවවලදීත් නේද ඒකෙදි අපි කතා කරමු ඉතින් මේ අහිමින සුභ සාධනයක් හටගන්නේ එක්කෝ ප්‍රමාණය අඩු වීමක් මත එහෙම නැත්නම් ප්‍රමාණය වැඩි වීමක් මතනේ කරපීමක් හටගන්නේ අහිමින සුභ සාධනයක් හටගන්නේ එතකොට මෙන්න මේ ප්‍රමාණය අඩු වීම හෝ ප්‍රමාණය වැඩි වීම මත පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත වලින් අඩු වීමක් වෙනවා ඒකෙන් කියන්නේ ආර්ථික අතිරික්තය අඩු වීමම නෙමෙයි ප්‍රමාණය අඩු වීම හෝ වැඩි වීම මත පාරිභෝගික නිෂ්පාදන අතිරික්ත වලින් අඩු වීමක් සිද්ධ වෙන්න පුළුවන් අන්න ඒක තමයි අපි අහිමින සුභ සාධනෙ විදිහට අරගන්නේ මෙතනනම් අපි කතා කරන්නේ මේ ආර්ථිකෙන් අහිමි වෙලා ගිහිලා තියෙනවා මෙන්න මෙතනින් ප්‍රමාණයක් Q2 සිට Q1 දක්වා ප්‍රමාණය අඩු වීමක් වෙනවනේ මොකද මිනිසු මිලදී ගන්න Q1 විතරයිනේ ඒක නිසා තමයි අහිමින සුභ සාධනයක් හටගන්නේ ඒක අනිවාර්යයෙන්ම ලියන්න ඕන මම උත්තරේ කියන්න ඉතින් මේ වගේ තැනකදී ළමයට ආර්ථික අතිරික්තය අඩු වීමත් අරගන්න පුළුවන් මේ අවස්ථාවකදී හැම වෙලාවෙම නෙමෙයි එහෙනම් අපිට මේක ගත්තොත් ළමයි උපරිම මිලට පෙර පාරිභෝගික අතිරික්තය වට අඳුන ගන්න පුළුවන් A B C විදියටත් නිෂ්පාදන අතිරික්තය විදියට නිෂ්පාදන අතිරික්තය විදියට D E F වත් හඳුන ගන්න පුළුවන් උපරිමිලෙන් පස්සේ පාරිභෝගික අතිරික්තය දානවා මෙන්න මේ කොටස මේ ට්‍රපීසියම් වර්ගඵලය ඒ කියන්නේ A B D වෙනවා නිෂ්පාදන අතිරික්තය F වෙනවා එතන මේ දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා A ට A මන්සුලු කරනවා B ට B සුලු කරනවා D ට D F ට F එනවා C සහ E මෙන්න වට ලියන්න පුළුවන් C සහ E තමයි අහිමි සුභ සාධන මම පාඩක කරලා පෙන්නන්න අනිවාර්යෙන් රූපය ඇඳලා පාඩක කරලා තියෙන්න ඕන මෙන්න පාඩ නොකරත් කමක් නැහැ මාක් කරලා තියෙන්න ඕන අහිමි සුභ සාධනය ඊට පස්සේ වා කියන්න ඕන මෙන්න මෙහෙම උපරි මිලකදී අහිමි වන සුභ සාධනයක් හටගන්නේ වෙළඳපොළේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ආර්ථික අතිරික්තයේ පහළ බැසීමක් සිද්ධ වෙනවා කියලා සමහර කට ඔබ අතින් එක ලියවිලා නැතුව ඇති නමුත් ඔබ එයත් ලියන්න මතක තියාගෙන මම නැවත කියනවා අහිමි සුභ සාධනය හටගන්නේ උපරිම මිලේදී මෙන්න මේ ප්‍රමාණය අඩුවීම නිසා ප්‍රමාණය අඩුවීම නිසා ආර්ථික අතිරික්තයේ පහළ වැටීමක් වෙනවා C සහ E ගෙන් ඒ තමයි අහිමි වන සුභ සාධනය ඔන්න එහෙනම් වාට A ලකුණු හතරත් ඒ විදිහට අරගන්න පුළුවන් වෙනවා හරි ඊළඟට එකෙන් පස්සේ අපි යමු මොකක්ද අපිට තියෙන්නේ ගානක් තියෙනවා ඔන්න ගාන තමයි පුතේ ප්‍රශ්නේ ගොඩක් අයට ගැළළු සාගත තැන මේ ගාන ගැන තමයි ගොඩාක් අය අහලා තිබුණේ මොකක්ද මේකේ හරි පිළිතුරු කොහොමද මේක හදාගන්නේ කියලා මං ගාන කියවෝතින් රජය විසින් බීලුණු වගා කරන ගොවීන්ට බීලුණු හරි මොන ලුණු හරි කමක් නැහැ නේද ගොවීන්ට අපිට පාවෙලා ඉන්නේ මේ කොරෝනා කාලේ ඔන්ලයින් ක්ලාස් වල ඉඳලා ලුණු හරි කමක් නැහැ ගොවීන්ට කිලෝග්‍රෑමයකට රුපියල් 100ක මිල ආධාරකයක් ලබා දී ඇති අතර අතිරික්ත සැපයුම පසුව ආධාරක මිල යටතේම රජය විසින් මිල දී ගන්නා බවට සලකන්න ආධාරක මිල යටතේම රජය විසින් ගන්නවා රජය විසින් ගන්නවා කියෝ ගාම මට මතක් වෙනවා මොකක්ද අදි සැපයුම මිල දී ගැනීම සමහරක් අය ඇහුවා ඌණ පූරක ක්‍රමයට හදන්න බැරිද කියලා ළමයි සාමාන්‍යයෙන් ලුණු වලට ගැලපෙන ඌණ පූරක ක්‍රමයක් වෙන්න පුළුවන් නමුත් මෙතන වාට කියනවනේ අතිරික්ත සැපයුම රජය අරගන්නවා කියලාම අනේ එහෙනම් ඔයා හදන්න ඕන අදි සැපයුම මිල දී ගැනීම ක්‍රමයකටයි බලමු අපි මේකදී ගැළළු සාගත තැනක් තියෙනවා අන්තිම වෙනකම් බලනවාට මේ කියන කතාව තේරෙයිද කියලා මොකද මම QD QS දීලා තියෙනවා අස්සමෙන්තුගත ශ්‍රිත මම ලියා ගන්නවා සුළු කිරීම වල වැරද්ද තිබුණොත් ඔයාලා පොඩ්ඩක් කියන්න
අමෙන් මෙහෙ හරි විතර ලියා ගන්න QD සමානයි QD සමානයි බලන්න 240 ඍණ 2p ඊළඟට QS සමානයි QS සමානයි ඍණ 210 ධන 3p එහෙනම් වාර තියෙන මේක මුලින්ම සමතුලිත කරගන්න QD සමාන කරනවා QS ට 240 ඍණ 2p සමානයි ඍණ 210ක් ධන 3p ට 3p 2p 5p විදිහට ගන්න පුළුවන් මෙතන ළමයි 240ට 210ක් එකතු වෙනවා මම පොඩ්ඩක් ලියලා බලන්නම් මොකද වැරදුනොත් අපරාධිනේ 5p සමානයි 2 2 4 450 නේද මෙහෙත් බෙදනවා 5යි මෙහෙත් බෙදනවා 5යි ආ p සමානයි 5වරක් 9යි නේ ඔව් 5වරක් 9යි 45යි 90යි මිල 90යි ප්‍රමාණයක් මං ගණනය කිරීමක් කරනවා මේ හරියෙන්ම QD සමානයි 240 ඍණ 2p 240 ඍණ 2 වැඩි කිරීම 90 දෙවරක් 90 180යි 180යි එහෙනම් අපි මෙතන 240 න් අඩු කරන්න ඕන 180ක් එතකොට අපිට 100ක් අඩු කරාම 140යි එතකොට උත්තරය 60යි නේද පිළිතුර 60යි ඔන්න එහෙනම් අපි ඒක සමතුලිත මිලයි ප්‍රමාණයයි ගණනය කරගත්තා බලන්න සුළු කිරීම අඩුපාඩු දෙද කියලා මගේ අතේ කැල් එකක් නැම ඉක්මනට ඉක්මනට අදන්ජන හින්දා හරි එහෙනම් මම මේකට පොඩි රූපයක්ත් දා ගන්නවා රූප දාන්න පුරුදු වෙන්න ඒක හොඳ පුරුද්දක් ඒවට ලකුණු එම හම් වෙනවා ඊට පස්සම ඔන p මෙන q බිඳුව මෙන පුතා d වක්‍රය වැඩිම තියෙන 240 මම මෙතන 240 දානවා 240 දෙකට බෙදුවාම 1 2 බිඳුව 120යි ආ මෙයා ඍණ පැත්තෙන් යන්නේ ඍණ 210 ඍණ 210 210 3ට බෙදන්න ඕන 7 බිඳුව 70යි s එක ඔන්න එනම් සමතුලිත මිලත් ලකුණු කර ගන්නවා මට මේ ටික මකන්න වෙනවා සමතුලිත මිල ආවේ 90යි කියලා ප්‍රමාණය ආවේ 60යි කියලා ඔන්න ඔය විදිහට අපි රූපය සටහන් කරගත්තා දැන් අපි බලමු මෙතනින් එහාට කොහොමද මේ ගාන හදාගෙන යන්නේ කියලා මේකදී කියනවා රජය දාලා තියනවා කියාද රුපියල් 100ක රුපියල් 100යි එනවා රුපියල් 100 කෙලින් මම මෙන්න මේ විදිහට දා ගන්නවා සහතික මිල රුපියල් 100යි හරි මේකදී පුතේ මතකද ඔයා 100 අදාළ මුලින්ම සැපයුම් ප්‍රමාණය ගණනය කරන්න ඕන මොකද මේක අහලා තියෙන රජයේ වියදම 100 අදාළ සැපයුම් ප්‍රමාණය මේ වැදලා තියෙන S වක්‍රය නම් මං QS එක ලියාගෙන මෙතනින් හදන පොඩියට QS සමානයි ඍණ 210ක් ධන 3යි p ඍණ 210ක් ධන 3 වැඩි කිරීම 100 300යි 300 210ක් ගියාම 90යි නේද 300 200ක් ගියාම 100යි ඔව් 90යි ඔරේ නා ප්‍රමාණය හොයාගත්තා සැපයුම් ප්‍රමාණය දැන් ඉල්ලුම් ප්‍රමාණයත් හොයාගන්න ඕන ඉල්ලුම් ප්‍රමාණය හොයාගන්න ඕන ඒක හදාන පුතා QD වලින් මොකද මේ වැදගත් දෙලි QD නේ මම මෙතන ලියන්නම් QD සමානයි නේ 240 ඍණ 2p ට එහෙනම් 240 ඍණ 2 වැඩි කිරීම p වෙනුවට දාන්න ඕන 100 එහෙනම් එතනදී 240 න් අඩු වෙනවා 200ක් එතන උත්තරේ එන්නේ 40යි කියලා දැන් මිල 100ට මෙන සහතික මිල සහතික මිල මෙන්න දැන් මිල 100ට අදාළ සැපයුම් ප්‍රමාණය එකක 90යි එකක 90යි නමුත් ඉල්ලුම් ප්‍රමාණය එකක 40යි දැන් ජනිත වෙලා තියෙනවා අදි අ සැපයුම් ප්‍රමාණය ඔන්න අදි සැපයුම අපි හඳුන ගන්නවා ඒකක 90න් 40ක් එකක 50ක අදි සැපයුමක් එකක 50ක අදි සැපයුමක් හටගෙන තියෙනවා ඉතින් මේකේදී පළවෙනි ප්‍රශ්න විදිහට අහලා තියෙන්නේ රජයේ වියදම කොච්චරද කියලා මිල ආධාරක වැඩ පිළිවෙලත් ලකුණු හතරක් දීලා තියෙනවා රජයේ වියදම එනවාට රජයේ වියදම හදලා පෙන්නන්න පුළුවන් මෙතනදී රජය අරගන්න ඕනේ එකක 50ක් විතරයි මොකද අදි සැපයුම් ප්‍රමාණය එනං එකක 50 එකකට ගෙවන්න ඕන එකකට පොරොන්දුනා සහතික උනා මිල 100ක් දෙන්නම් කියලා එකක 50ක් ගන්නවා 100 ගානේ 50ව 100ක් වට ගන්න පුළුවන් රුපියල් 5000යි ඒක තමයි රජයේ වියදම එකට වඩා ලකුණු 4ක් ලබා ගන්න පුළුවන් ඊට පස්සේ අහලා තියෙනවා මේ සහතික මිලත් එක්ක හට ගන්න පාරිභෝග අතිරික්තයයි නිෂ්පාදන අතිරික්තයයි ඒ ටිකත් අපි බලමු හදා ගන්න විදිය එහෙනම් මුලින්ම අපි පාරිභෝග අතිරික්තේ මම රජයේ වියදම පැත්තකින් ලියා ගන්න ඕන වෙන නිසා ඉස්සරහට රජයේ වියදම තිබුණ අපේ රුපියල් 5000 පාරිභෝග අතිරික්තය එහෙනම් පාරිභෝග අතිරික්තය අරගන්න පුළුවන් මෙන්න පාරිභෝගිකයා ගෙවන්න කැමති උපරිම මිල 120යි මෙලදී සූත්‍ර බලාපොරොත්තු වෙලා තිබුණ හැම අකින් එකේ එතකොට මෙයා ගෙවන්නේ 100යි බෙදීම 2 වැඩි කරන්න ඕන 1ක
हाथली है तो एक सी विशेष सी आगे अरबा से विशाय विशे ए वह हाथली है बेदी में देखे तोड़ दहाई मैं प्रमाण इनो उत्तर है रुपियाल हार सी आई केला और न पारी भोग अतिरिक्त रुपियाल हार सी आई इन बस अभी हुआ गा नो निष्पादन अतिरिक्त निष्पादन अतिरिक्त मिथन दी एक अणुक अलव निशा एक अणु दवा गांडो निष्पादक लो एक सीया एक सीया एक अड़ुन वम सप्यूमी हेत्ता बेदेन वेखे वेडिकरण एक मेनमेको नये अणुवेट सी एवती तिह वेडिकीम अणु बेदीम देख इतरागन नवर विसी हताई ता बिंदु देखा यहा दिख बेदागण इकाय देवरा तुनाई हयाई दायट पहाई बिंदु आय रुपियाल इदास तुनसिय फनहावा हेतमाय निष्पादन अतिरिक्त उन्न तो इतन एलाकुनुटिका अरगन पुलवा पारिभोग अतिरिक्त निष्पादन अतिरिक्त एटिकाई अहिमेन सुभ साधने केनम तनक मे गीट कालीन दी नयनी एक गोडक्काय बला गुरुत्पोत नोफेसर के तीन पोत वेन्न पुलवांगट अपिकरण वीडियो मे बर गोडक्काय उत्तर देतकोट मे ताकाल हेमतनक सदहांकुने निवरिधि मेकने मे मेकदि मे आर्थिक अतिरिक्त अड़ी मकमे गुडक्लाड अहिमन सुभ साधने के पेन्नुम कल तिबुने हे वाल दवा आर्थिक अतिरिक्त अड़ीमाय अहिमन सुभ साधने के देखा मंग एक वीलंगट की अना मुलि मेके वयाहद उत्तरे बलमुको इति वयाहदान मेहमाय मेने मे कोट ओक्कोम रजे वियदम एक दवा पारिभोगिक अतिरिक्त निष्पादन अतिरिक्त यट अलुति एकतु मेके अल वितरा निशा ने वाल हदरति मेन्न मे कोट से वर्ग पले अहिमन सुभ साधने कियला आर्थिक अतिरिक्त अड़ूम गणने कल्याति ऐना मेन्न मेक मंग वयादान मे रजे वियदम मेन रजे वियदम ओक्कोम रजे वियदम रुपया पांदा खालीन दागता मामी का ताविलांट किया ना मार्ट इतना कोटे एक आडू करनो में चिकोनी वार्ग पाले मितना मितन टर पाना हाय इतना कोटे मितना मितन उसे लमाई किये दे दहाया ही नहीं बेदीम देखा के तोर पांदा हिं आडू वेनो पांच से देर बेदुआ म देसीय पाना किया न लमाई हार दा सासीय पाना हाय कल बल वेने पा මංගවට මෙහෙම කියන්නම්කො මුලින්ම අහන්නකො මේ ආර්ථික අතිරික්ත අඩුවීම ගැන කතා කරොත් මේ රුපියල් 5000 වට හම්බුණානේ ගොවියාට හම්බුණා කොහොමද හම්බුනේ කාගෙන්ද හම්බුනේ ඔය කියයි රජේ මං අහනෝ ඒ 5000 රජයට හම්බුනේ කොහෙන්ද ආ රජය ව්‍යාපාරයක් කරන්නේ නැහැනේ එහෙනම් රජයට හම්බෙලා තිනෝක පාරිභෝගිකයන්ගේ නිෂ්පාදකයන්ගේ බදු මුදල් එහෙනම් ඔන්න ඔයාගෙන් 5000ක් අරගත්තා හරිද රජය 5000ක් ගත්ත බදු කියලා අරගෙන ආයි ඔයාට 5000 දුන්නා දුන්නට දුන්නට වාගේ ආර්ථික අතිරික්තය වැඩිලා තියෙන්නේ රුපියල් කීයකින් විතරද 250කින් විතරයි අය කියනවා රජය වාගෙන් 5000ක් අරගත්තා වැඩගත් කතාවක් කියනවා ගන්න 5000ක් අරගත්තා අරගෙන ආයිම මොනවාද අදිසැපිය මිලදී ගැනීම කියලා ආයිම ගොවියට දුන්න 5000 දුන්නට ආර්ථික අතිරික්තයට එකතු වෙන්නේ මෙන්න මේ කියන 250 විතරයි එයානෝ පුතා ආර්ථික අතිරික්තය අඩු වෙනවා 4750කින් न्यायात्मक निर्वचन प्रमाण अड़ीमको मत आर्थिक मेतन दिमाय मेन्न मे प्रमाण अड़ीमक අහිමින සුභ සාධනේ නිතරම ප්‍රමාණය අඩු වීමක් හෝ වැඩි වීමක් මත හට ගන්න අකාර්යක්ෂම නිමවම සමතුලිතර කොච්චරක් දුරයිද මේ 60 ඉඳන් 90 දක්වා කොච්චරක් අකාර්යක්ෂමයිද එතනින් බැලුවොත් නම් ඔයා කියයි සමතුලිතය කියන්නේ කාර්යක්ෂම දැනනේ දැන් මෙයාලා මේ 90ක් සපයනවා කියන්නේ 30ක් දුර ගිහිල්ලා දුරට ගිහිල්ලා 30ක් අප දුර වැඩි ඉන්නේ නේ 30ක් දුරට ගිහිල්ලා අන්න එහෙම අකාර්යක්ෂම ගතියක් තියෙනවා මේ පැත්තෙන් ඔයා බල්ල කියයි මෙතන නම් ඉතින් 20ක දුර යාමක් තමයි තියෙන්නේ කියලා निष्पादनेमतुित हेट इंदा मे अणु दक्वा हाट गिहल
එහෙනම් ලකුණු ලැබුණා ළමයි නමුත් නිවැරදි ආකාරයෙන් අහිමින සුබසාධනේ හටගන්නේ ප්‍රමාණය වැඩිවීමක් හෝ අඩුවීමක් මත සිදුවීමත් එක්ක නිසා ඔයාට තර්ක කරන්න වෙන්නේ මෙන්න මේ කොටස හරි මෙන්න මේ කොටස හරි තමයි අහිමින සුබසාධනේ කියලා. නමුත් මෙතෙන්දි වඩා සුදුසු වන්නේ ප්‍රමාණය වැඩිවීම තියෙන නිසා මෙන්න මේ කොටසයි. ඒ කොටසේ වර්ගඵලය හොයන්න චුට්ටක් ඕනේ. මෙතෙන්ට අදාළ මිලත් හොයාගන්න බෑ ඔන්නේ නම් මම මේක හොයාගන්නවා. ඒක හොයාගන්නේ කොහමද? ඒ 4750 හරි ඒක මම මතකලා දානවා. ඒක වැදිලා තියෙන QD වක්‍රයේ QD සමානයිනේ 240 ඍණ 2π මම දානවා මෙතනට කියද 90 සමානයි 240 ඍණ 2π. ඍණ 2π මෙතන ධන 2π කරමු. 240 න් අඩු වෙනවා 90. 100ම ගියොත් 140යිනේ තව 10ක් ගන්න 150ක් සමානයි 2π දෙකෙන් බෙදලා දාලා p සමානයි 75යි. 75යි. ඔන්නම් දැන් ඔයාට සැබවින්ම නිවැරදි අහිමින සුබසාධනේ හොයා ගන්න පුළුවන් පුතා. මෙතන මෙතන තියෙන උස බලන්න 175ක් කියන්නේ ළමයිනේ 25යි. මෙතන මෙතනට දුර 30යි. ත්‍රිකෝණ නිසා දෙකට බෙදන්න 25 ව 3ක් 75යි 750 බෙදීම 2. ඔන්න ඕක තමයි ඇත්තරම කිව්වොත් ඔයාගේ අහිමිවන සුබසාධනේ වන්නේ. එතන බලමු 7 3ට කීයද 3යිනේ 3යි ඉතුරු එකක් 15ට 7යි ළඩවතු රුපියල් 375යි රුපියල් 375යි මම මේ ගැන වෙනම වීඩියෝ එකක් දාන්නම් ඔයාලට. එහෙනම් ඔන්න අහිමින සුබසාධනේ කියලා මෙන්න මෙතන හොයාගන්න. කාටවත් වැදගත් වෙන කතාවක් මම ආයෙම කියන්නම් ළමයිනේ. ආර්ථික අතිරික්තය අඩු වීමයි අහිමින සුබසාධනය කියන්නේ සංකල්පමය වශයෙන් අදහස් දෙකක්. සමහරක් තැන්වල එක සමාන වෙන්න පුළුවන්. හරියට නිකන් කොත් අර පාරිභෝගික ආදායමයි නිෂ්පාදකයන්ගේ වියදම ওই පැහැදම එකම සමානද කියලා ළමයි අහන ප්‍රශ්න. ඒක සමහරක් අවස්ථාවවලදී වෙනස් වීම වෙනවා. අන්න ඒ වගේ අහිමින සුබසාධනයයි ආර්ථික අතිරික්තය අඩු වීමයි කියන දෙකක් ඔබ හැමෝම විභාගෙදී හොයලා තියෙන්නේ. මෙන්න මේ කියන ආර්ථික අතිරික්තය අඩු වීම කියන එක තමයි අහිමින සුබසාධනය කියලා. ඒක නිසා ඉතින් සියලු දෙනාම හොයලා තියෙන්නේ ඔයාලා ඉගෙනගත්තු විදිය සහ මීට කලින් තිබුණු මතයන් සමගයි. ඒකින්ද ඒකට ලකුණු දීලා තියෙනවා, බය වෙන්න එපා. නමුත් මීට පස්සේ ඔබ හරියට ඉගෙන ගන්න අහිමින සුබසාධනයක් හටගන්නේ ප්‍රමාණය අඩුවීමක් හෝ වැඩිවීමක් මත. මෙතනදී ප්‍රමාණය වැඩිවීම අපි වැඩිපුර සැලකිලිට අරගන්නේ. මේ අනුව සමතුලිතයේ තියෙන 60 ඉඳන් එයා දුරයි 90 දක්වා 30ක්. ඉතින් එතකොට මෙන්න මෙතනට අදාළ ළමයි මේ බලන්න මෙන්න ආන්තික ප්‍රතිලාභ. ඔයා මේකට ගෙවන්න කැමති කීයද? 75නේ. නමුත් ඒක හදන්න යන ආන්තික පිරිවැය 100යිනේ. එහෙනම් මෙන්න මෙතනනම් මෙතනට අහිමිලා යන සුබසාධනේ අපි ගණනය කර ගැනීමක් කරන්න ඕන නිෂ්පාදකගේ පැත්තෙනොත්. එහෙනම් ඒ අනුව ආට තේරෙනවා මෙන්න මේ කොටස තමයි අහිමින සුබසාධනේ. මම මේ ගැන වෙනම වීඩියෝයක් ඉස්සරහට කරලා දාන්නම් හැමෝටම. එහෙනම් මතක තියාගන්න අහිමින සුබසාධනයයි ආර්ථික අතිරික්ත අඩු වීමයි කියන්නේ සමහරක් අවස්ථාවන් වලදී සමාන වුණාට සමහරක් අවස්ථාන් වලදී දෙකක් ඒක සංකල්පමය වශයෙන් වෙනස්. අහිමින සුබසාධනේ කියන්නේ ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම මත ආර්ථික අතිරික්තෙන් සිදුවන අඩුවීම විතරයි. එහෙනම් ළමයිනේ අකාර්යක්ෂම නිමෝමන් නැවත කියනවා මෙන්න මෙතනට අදාළව 75යි නමුත් ආන්තික පිරිවැය 100ක් ගිහිලා තියෙනවා. ඉතින් මේ අනුව ප්‍රමාණය මෙතනදී නම් අකාර්යක්ෂමලා තියෙන එකක 30ක් 30 දක්වා මේ අකාර්යක්ෂමතාවයට පේනවා පොඩි වලට කොච්චරක් නම් තියෙද කියලා. ඒ ටික එකතු කරගත්තාම අපට ලැබෙනවා 375යි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙත් මේ වගේ හරියට උත්තර ලියන්නේ කොහොමද කියලා හම්බ වෙමු. එහෙනම් ආයිබෝවන්.